ආගුවන් ලෝ හැමට අද විශේෂයෙන් ඔබට කතා කරන්න තියෙන මාතෘකා දෙකක්. එක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් මේ සියලු දෙනා කරන කතා හා මේ දක්වා සිදුවෙච්ච දේවල්. දෙක ජනාධිපති මැතිවරණයට හා පාර්ලිමේන්තුවට මැතිවරණයට ඉදිරිපත් වෙන අය කතා කරන දේවල් මේ අලුතෙන් ක්‍රමවේදයක් කියන ගේනවාය කියන දේ හා ඒ කරන්න පුළුවන්ද බැරිද, මේ ප්‍රෝඩාවක්ද වංචාවක්ද? ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ ගෙනාව මෙන්න ඔහුගේ වැඩපිළිවෙල. මොකද්ද මේක තියෙන්නේ? සෞභාග්‍ය දැක්ම. මේක තියෙනවා ඔහුගේ ආර්ථික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම. බොහොම ලස්සන තියෙනවා. තුෂිකර්මය, කර්මාන්ත, සෞඛ්‍ය, ප්‍රවාහනය, අධ්‍යාපනය, මේවට මුදල් වැය කිරීම හා මේ සියලුම අංශ දියුණු කරන්න ලස්සනට කරද. මේක ඇවි ඔබට මතක ඇතිනේ කවුද ගෙනාවේ? අර ඔය කැලණියෙන් ආපු ණයත් එක්ක ආපු කට්ටියක් තමයි ආවේ. ඒ කට්ටිය තමයි මේක ලස්සනට හැදුවේ. ඊළඟ එක තමයි අනිත් කට්ටියගේ වැඩසටහන. මේ තියෙන්නේ කට්ටියගේ එක පොඩ්ඩක් බලන්න. කඩිනම් අර්බුදයේ ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය. ඒ ජනතා විමුක්ති පෙරමුණ එහෙමද මාලිමාවේ වැඩපිළිවෙල. ඔවුන් කතා කරන දේ මම ගත්ත අවශ්‍යම පේජ් එක. ඔය මොන්නම වැඩපිළිවෙලකින්වත් සත පහක වැඩක් නැහැ රටක නීති ආධිපත්‍ය බිඳ වැටලා නම්. අධිකරණ සම්පූර්ණ ස්වාධීන නැත්නම් ඒ වගේම අධිකරණයට අමතරව නීති ආධිපත්‍යකින් ස්ථාපිත කරලා නැත්නම් ඔය මොනකින්වත් වැඩක් නැහැ. ඔක්කොම මංකොල්ලේ දිගටම යයි. ඒක මම ඉදන් මුලින් කතා කරනවා. ගෝඨාභයගේ සෞභාග්‍ය දැක්ම ගේනකොට ඔහු කියපු දේ ඔහු ක්‍රියාත්මක කළේ කොහොමද කියනක ඔබ දන්නා විශ්වවිද්‍යාල ව්‍යාපාර සංශෝධනයේ තන්නිකර අධිකරණයේ ඔහුගේ මේකේ තියෙනවා. මේකේ තියෙනවා මම නීතිය හමුවේ සමාන රැකවරණයේ සෑම පුරවැසියෙකුටම දෙනවා, නීතියට මමත් යටත් වෙනවා කියලා. හැබැයි ගෙනහලෙටන් අධිකරණ ස්වාධීනත්වයේ නැත්තටම නැති කළ අධිකරණයේ ඔහුම ධන ගැසුවා. අද තියෙන තත්ත්වේ තමයි. අපි දැන් බලමු මං කිව්වා ආර්ථික සමාජය ඒව වැඩක් නැහැ, සුකර කෘෂිකර්මයේ සෞඛ්‍ය ප්‍රවාහනයේ කර්මාන්තුව ගැන කතා කරලා වැඩක් නැහැ, නීතියක් නැති රටක. බලමු මේ කට්ටියගේ එක දැන්. දැන් මේ ඕන් විදිහනේදී කඩිනම් ප්‍රවේශයක් අර්බුදයේ ජය ගැනීමට ජවිපේ. හරි මේ පුද්ගලයන්ගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, මොවුන්ගේ වැඩපිළිවෙල. ඔවුන් කතා කරනවා ඒකේ වංචහ දූෂණ සම්බන්ධයෙන් කතා කරනවා කියන මහජන දේපළ ගසා කෑම හා මංකොල්ල කරුවන් අධිකරණයේ ක්‍රියාවලිය කරන පමුණවා දඬුවම් කිරීම කරන්න පුළුවන්ද බැරිද? ඊළඟට වංචා දූෂණ පිටු දැකීම හා මූල්‍ය විනය ආරක්ෂා කිරීම වචන පමණයි. අධිකරණ කටයුතු වලට දේශපාලන මැදිහත්වීම නැවැත්වීම හා පවත්වාගෙන යාමට පත්වීම උසස්වීම දීම දක්ෂතාවය හා සුදුසුකම් මත ක්‍රමවේදයක් හඳුන්වා දීම වචන පමණයි. ඊළඟට මූලික අයිතිවාසිකම් නඩුවලදී පැහැදිලි පුරවැසියාට ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව තමන්ට යුක්තිය පසඳලන බවට සහතික වීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දී මේ එකක්වත් කරන්න බෑ. ඒකයි මම ඔබට කිව්වේ. අර ගෝඨාභයගේ වැඩපිළිවෙලයි මේකේ අතර කිසිම වෙනසක් නැහැ කියන්නේ මෙන්න මේ හේතුව මත. අපි කතා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැන් තියෙන ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාවම ධන ගහපු ව්‍යවස්ථාවක් අධිකරණේ. හොඳට තේරුම් ගන්න. ඒක තමයි නගරද එදා ඉඳලා තියෙන අධිකරණයේ නාගරන්ද අතර තියෙන ලොකුම ඝට්ටනයත් ඒකයි. ඔහු පුද්ගලයන්ගේ දුරසලකන්නේ නැහැ. කවුරු වුණත් වැරද්ද නම් වැරද්දට කටයුතු කරනවා. දැන් තියෙන ව්‍යවස්ථා ප්‍රකාරව අධිකරණයේ ධන ගස්සලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ විශ්යෙන් තවත් ධන ගැස්සුවා. ඊට ඉස්සෙල්ලා තිබිච්ච කේන්ද්‍ර ස්වාධීන අධිකරණය සඳහා අත්‍යවශ්‍ය අංක 1 ව්‍යවස්ථාදායක සභාව රාජ්‍ය නායකයාට හා පාර්ලිමේන්තුවට ධන ගස්සලා තියෙන්නේ. ඔබ දන්න මේ ආස්ථානවල ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන අභ්‍යර්ථ කීපයක් බුවනෙක අලු විහාර ගියා, ඊළඟට දැන් ප්‍රියන්ත ජයවර්ධන ගියා. ඒවට පුරවන්නේ නැහැ, තමන්ගේ ඉත්තා එනකම් පුරවන්නේ නැහැ. මේ රටේ අධිකරණයකින් ගන්න දෙයක් නැහැ. ඉතින් මේගොල්ලෝ කොහොමද කරන්නේ? ඒ ගැන මම පස්සේ කතා කරනවා. වංචා දූෂණ ගැන කොහොමද කතා කරන්නේ? ඒක කරන්නේ නැහැ. දැන් ඔබ දැක්ක පාසු ප්‍රහාරය දැන් අවුරුදු 5ක් කියලා ගිහුවා. මොකද්ද අද මේ වෙනකන් දුන්නේ? දැන් අවුරුදු කීයද? බලද මොකද වුනේ මේ කාලය තුළද? කිසිම වැඩක් වුණාද? දපුලලි වේර රිටයර් වෙන දවසේ කිව්වා, විශ්‍රාම යන දවසේ කිව්වා නීතිපති මොනවද කිව්වේ? මේක බරපතල කුමන්ත්‍රණයක්. ඔක්කොම දන්නවා කවුද කළේ, මොකටද කළේ, රාජ්‍ය බලය පැහැරගන්න මිනිසුන්ගේ
හිත් ඇතුළේ ඇති කලා මෙතන තියෙනවා අපිට ආරක්ෂා පිළිබඳ තර්ජනය කියලා ඒක තමයි කළේ. කවුරුත් දන්නවා. නමුත් නීතියක් නැතුව කෙරෙන්නේ නැහැ. ඒක දැන් ඔබ දන්නා මියගිය ගාන 270 ගාන මියගිය බර ගානකට 100 ගානකට අංග විකල තත්ත්වයටපත් වුණා ජීවිත අනාථ වුණා දරු පවුල් අනාථ වුණා. නමුත් ඔය කිසි දෙයක් නීති ආධිපත්‍යයක් නැතුව කරන්න බෑ. ව්‍යක්තාව සම්පූර්ණයෙන් උඩු යටුක ඒක තමයි යටි කුරු කළ යුතුයි. ඒක තමයි එක 225 රාජනායකයන් නිරපහීමේ අපේ ඒ ක්‍රියාත්මක කරපොයි නන් වයලන්ට් ප්‍රොටෙස්ට් එක. මොකද සන්නද්ධ කිසිම සන්නද්ධ මොනක්වත් නැතුව ප්‍රචණ්ඩත්වයක් මුකුත් නැතුව ගෝඨාභය නිරපා හැරීමේ වැඩපිළිවෙල හා 225 නිරපා හැරීමේ වැඩපිළිවෙල අතරමඟ ඇන හිටියෙත් මේ අරගලයට රිංගපු ජරා මිනිසු නිසා. ඔබ දන්නවා දමිතා වගේ අය කරපු කැත ජරා වැඩ. මේ නාගානන්දට සරත් ෆොන්සේකාට අපිව තන්නේ කර ප්‍රතික්ෂේප කළා. අයෝ පැතුම් කර්නර්ලා තන්නේ කර ප්‍රතික්ෂේප කළා. ඔවුන් මහලකුට අන්තිමට ගිහිල්ලා පාවා දුන්න අරගලේ. ඒකයි මිච්චිදී. අරගලේ අවශ්‍ය කළේ මොකද්ද? වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙලක් මේ තියෙන මාලිමාවෙත් නැහැ, මේ තියෙන පොහට්ටුවෙත් නැහැ. එතන තමයි පටන් ගැම්ම තියෙන්නේ. වැඩපිළිවෙලක් ගෙනාවොත් හරියට නිවැරදි වැඩපිළිවෙලක් ලංකාවේ දූෂණයට යටත් වෙලා තියෙන තරම කොතෙක්ද කියනවනම් ඔවුන්ට කීයටවත් ඉදිරියට එන්න දෙන්නේ නැහැ. ඒක තමයි 2016-17 ඉඳලා විනිවිද ෆවුන්ඩේෂන් එකට විනිවිද පදනමට ඉස්සරහට එන්න දෙන්නේ නැත්තේ. පක්ෂයක් ලියාපදිංචි කරන්න දෙන්නේ නැත්තේ. ඒක වළක්වන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි, මෙන්න මේ වැඩපිළිවෙල නිසා. මේකෙන් ඔක්කොම දැනගස්සනවා. මේක සම්පූර්ණයෙන්ම දැනගස්සනවා. ඔය ජවිපේ කියන කතා එකක්වත් පවතින ව්‍යවස්ථාව යටතේ කරන්න බෑ. පත් වුණා කියලා හිතන්නේ. මන් දන්නේ නැහැ කොතෙක් දුරට විධායක ජනාධිපති මැතිවරණය තියෙයිද නැද්ද කියලා රනිල් වික්‍රමසිංහ. පත් වුණත් කරන්න දෙයක් නැහැ. ඇයි? ඒ ව්‍යවස්ථාව ප්‍රකාරව ඔහුට සිද්ධ වෙනවා දිවුරුම් දෙන්නේ ව්‍යවස්ථාව යටතේ. ඒක යටතේ අධිකරණයේ දැනගස්සලා තියෙන්නේ. ඒකෙන් නිදහස් කරන්න නම් අධිකරණයේ අර කියපු කතාව කරන්න නම් නැවත ආණ්ඩු ක්‍රියාස්ථාවක් ගේන්න ඕන. මූලික අයිතිවාසිකම් හරියට තහවුරු කරන්න නම්, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන්න නම්, වගකීම, වගවීම, විනිවිදභාවය මේව නැවත ස්ථාපිත කරන්න නම් මේ රටේ දැන් ඔය මොනවත් නැහැ. ඔය එකක්වත් කරන්න බෑ පවතින ව්‍යවස්ථාව යටතේ. ඒක මේ කට්ටියම දන්නවා. 225ක් දන්නවා. ජනාධිපති දැන් වෙන අනුප්‍රාප්ති ජනාධිපතිත් දන්නවා. ඔවුන්ගේ එකම සිහිනය මේ කුණු ක්‍රමවේදය තල්ලු කරගෙන යෑමට. නමුත් මේ වැඩේ වෙනස් කරන්න ඕන කියන දේ දැකලා තමයි මේක සම්පාදනය කළේ. මේක ගෙනාපු ගණාටත් බෙල්ලට තොණ්ඩු දාගෙන එන්නේ අය. කිසිම සමාවක් නැහැ. අධිකරණයේ ඉහළින්ම තියලා තියෙන නීතිය ආධිපත්‍යයට යටත් කළ තියෙන සියලු දෙනාම. ඕක නැතුව වැඩක් නැහැ. ලී ක්වාන් යූ එක කියනවා. ඔහුගේ කතාවේදී ඔහු කියනවා නීතියක් නැත්තම් ඔය මිනිස්සු කෙනෙහි විශ්වාස තියන්න අවශ්‍ය කරන අංක එක එකයි. අධිකරණ ඉහළින්ම තියන්න ඕනේ, නීතිය එතනින් තියන්න ඕනේ. ඒක නැතුව ඔය මොනක්වත් වෙන්නේ නැහැ. ඒක තමයි මේක තියලා දෙන දැන් තියෙන ව්‍යවස්ථාව බලන්න. දැන් තියෙන ව්‍යවස්ථාව මේ රනිල් වික්‍රමසිංහලගේ කවුද බැතිල් රාජපක්ෂල ධම්මික පෙරලා ආවේ කොහොමද? එහෙම නීතියක් තියෙනවද? ඇයි? අධිකරණය දනගස්සලා තියෙන්නේ. නීතියක් නැහැ. මම 100 වාරයක් කිව්වා මේ රටේ පැරදිච්ච මිනිසුන්ට පාර්ලිමේන්තුවට එන්න සම්මත කරපු නීතියක් නැහැ කියලා. එතකොට හිටපු අග්‍රාමාත්‍ය කවුද? කවුද? රණසිංහ ප්‍රේමදාස කියනවා පාර්ලිමේන්තුවේ මේ මම ඉදිරිපත් කරන එකේ එහෙම කිසිම දෙයක් නැහැ. ඒකම පංචාවක්. ජේ.ආර්. ජයවර්ධන ශ්‍රේෂ්ඨ අධිකරණයට යවන කඩදාසිය සම්පූර්ණයෙන්ම ලියුමකුත් එක්ක යවන එක බරපතල වංචාවක්. අධිකරණයේ මුළු රටම පාවා දුන්න මිනිස්සු කවුරු 5 දෙනෙක්. ඒ කියන්නේ මම විශේෂ වැඩසටහනක් කරනවා. දැන් ලබන සතිය අමාර වෙනකොට මේක නැවත නාගානන්දගේ ප්‍රශ්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට එයි. අපි බලමු එතකොට මොකද වෙන්නේ කියලා. දැන් මේකට දැන් මම ඔබ හැම දිනාටම කියන්නේ මේකයි. වැඩපිළිවෙලක් වෙනින් පෙනී සිටින්න මිනිස්සු කැත්තකට ඉසි කරන්න. කවදාකවත් විශ්වාස කරන්න එපා. මේ නාගානන්දවත් විශ්වාස කරන්න එපා. හරියට වැඩපිළිවෙලක් එනවනම් විශ්වාස කරන්න. අන්නේක ජනතාවට ඉදිරිපත් කළා උඹ ඒක අපිට සහතික කරන්න ඕන. ඒක සහතික කළේ නැත්නම් උඹ හිරේ යන්න ඕන කියන එක ඒකේ ප්‍රතිපාදන තියෙන්න ඕන. එහෙම එකක් තමයි ඒකේ තියෙන්නේ. ඒක තමයි අපි යෝජනා කළේ. අන්නේ වෙනුවෙන් නැගී සිටින්න ඔබ. ඔබට වැඩක් නැහැ දේශපාලන පක්ෂ පුද්ගලයෝ කිසි කෙනෙක්ගෙන් වැඩක් නැහැ. ඔය කිසිම කෙනෙක්ගෙන් අපි අපේක්ෂා කරන අවංක බව, නිර්වෑයත්වය, අච්චල අවංකත්වය
නීති ගරුකත්වය මොනක්වත් නෑ. ලංකාවේ ඒක දැම් නැතිවෙලා බොහෝම කල්. ඒකද කවුරු මොනවක්වත් වැඩක් නෑ. විනිවිද පදනම කියන සංවිධානය පිනිහිටින්නේ ඒක අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙන මේ රටේ ජනතාවට. ඔය කිසි කෙනෙකුට මෙතන සම්බන්ධ බැරිකමක් නෑ. හැබැයි ඒකට දෙනවා ටෙස්ට් එකක්. අපි අර මුලින් කියන්නේ ඔනස්ටි, ඉන්ටග්‍රිටි, ලොයල්ටි, ක්‍රෙඩිබිලිටි. මේව නැති මිනිසුන්ට මේක පැත්ත බලාතර ඉන්න බෑ. මේක ඇවිල්ලා මහජන සේවයක් මිසක් නිසා මේ මංකොල්ලේ කටයුත්තක් නෙවෙයි. හරියට නීතියක් තිබ්බනම් මේ වෙනකොට ඔය පාස්ට් ප්‍රහාරයේ මිනිස්සු දැන් අවුරුදු 4කටත් වැඩි ඉරේ. ඔය රැක්කන් පොලිස් නිලධාරියට කරපු දේ, ඒ පරීක්ෂණයේ මේවපු නිලධාරියට කරපු දේ ඔබ දන්නවා. පොලිසියත් නීතිපතිත් අධිකරණයත් දණින් වැටිච්ච රටක ඔබ රටේ නීති ආධිපත්‍යයක් අපේක්ෂා කරනවා නම්, මාලිමාවෙන් අපේක්ෂා කරනවා නම්, පොහොට්ටුවෙන් හෝ සජිත් ප්‍රේමදාසකින් අපේක්ෂා කරගන්නවා නම් හොඳට රිදෙන්ඩ ටොක්කක් කරගන්න. ඒක වෙන්නේ ක්‍රමවේදී හදලා තියෙන JR ආයේ ඒක හොල්ලන්න බැරි වෙන්න පවතින ක්‍රමවේදයේ යටතේ. ඒක තමයි මම ඔබට කිව්වේ. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම කියවනේ ඩාස් කැපිටල් ගෙනාව කවුද? කාල් මාක්ස්. ඒ වැඩපිළිවෙල ඔහුගේ ඒක පවතිනවා. ඒ වගේ මේක මේ ඉදිරිපත් කළේ පුද්ගලයා වැඩක් නැහැ. මේක ඔබට තියෙන්නේ මේක බල කරන්න. හජිත් ප්‍රේමදාසන්ටත් අඳුක මාලටත් උඹලගේම වැඩක් නැහැ. අපිට ගෙනපල්ල වැඩපිළිවෙලක් ආපහු අපි අර කැලණිය නයාට අර කැලණි ගංගේ ගෙන පොහොන්ඩුවක් අරගෙන ලොකු වතුර එන වතුර මොකද ඒ ලොකු සද්දයක් ස්පර්ශ වෙනකොට ජලයේ ස්පර්ශ වෙනකොට ලොකු සද්දයක් ලැබුණා කිව්ව මොනවද අර කරඬුවයි නයයි ජලයේ පත තියෙනකොට දිලි ජයවීරද ගෙන ආයයි කරඬුවයි එනකොට එහෙම තමයි අපි ඔය ගොනා ටැංගුවේ 69 ලක්ෂය දැනුත් ඒක දෝංකාරය තමයි මේ තියෙන්නේ ඉතින් අපි දැන් නවතිමු හයිද අන්ද වෙලා ඒ වගේ මීයෝ ටික වගේ අර වීණාව පස්සේ යන මීයෝ වගේ යන දැනට ඔබපත් වෙන්න අවශ්‍ය නැහැ. කිසිම හේතුවකට පුද්ගලයේ පස්සේ යන්නත් එපා, පක්ෂයපත් වෙන්න මැද ඉන්න. මේ රටේ මේ වෙනකොටත් ජනගහනයෙන් ඡන්ද හිමියන්ගේ 150%කට වැඩි ඡන්දෙ දෙන්නේ කාටද කියන එක කිසිම තීන්දුවක් නැහැ. එපා වෙලා තියෙන සිළු දෙනම හොරු, බොරුකාරයෝ, වංචාකාරයෝ කෙනෙක් වුන් දන්නවා. මම ඔබටම පෙන්නුවානේ. මම ඔබට පෙන්නුවා දැන් ඔය එන්නේ නැති අය ඉස්සරහට. ඡන්ද කල් දාන්න අතෝසප ඇටි අනු කුමාර දිසානායකලා, ඒ වගේම රනිල් වික්‍රමසිංහගේ විධායක ජනාධිපති බලතලක ගේන්න කරපු වංචා, එක්කෙනෙක් ලක්ෂ 50 ගානේ පර්මිට් වලින් හොරකම් කරපු ඇටි. මේ මිනිස්සුන්ගේ අරගොල්ලන්ගේ අතර තියෙන වෙනස මොකද්ද? අපිට මේ මිනිස්සුන්ගේ වැඩක් තියෙනවද? හරි, රනිල් වික්‍රමසිංහත්, මහින්ද රාජපක්ෂත්, හදි ප්‍රේමදාසත්, අනු කුමාරත් කියන්නේ මේ 225 කුණු ගොඩක්. ඒක තේරුම් ගන්න. ඔබට දැන් හරි වැඩ පිළිවෙලක් නැහැ කියලා තවත් හොරේ පස්සේ යන්නේ නෙමෙයි විසඳුම. ඉදිරිපත් කරන්න කියන්නේ අඩු ගානේ බය නම් එන්න, හය හතර දිනෙද්ද හය දිනෙද්ද ඉන්නවනේ වෙන එකෙක් හරි දාන්න කියන්නේ ලෝක ඉස්සරහට. දැන් ලබන මාසේ එනවා සඳුන්නේත් ටික හුසීනින මොකද වෙන්නේ කියලා බලන්න. ඔටිසෙල්ල හොර පර්මිට් නඩුවක් දැම්මා. විනිවිද පදනම මැදි හතුණා විතරයි නඩුව ඉල්ලාස් කරගත්තා. මේ අනු කුමාර දිසානායක. දැන් තියෙනවා සීනින නඩුව. ඒකට මොකද වෙන්නේ කියලා බලන්න. හරිද? ඔය කිසිම පුද්ගලයෙක් තුට්ටුවකට විශ්වාස කරන්න එපා. ඔබට දෙන්න තියෙන්නේ ඒ පණිවිඩයේ ලාභයක් වාසියෙන් නෙවෙයි. මේ අපරාධේ මේ සුන්දර රට කාට හරි කතා කළොත් තියෙන දෙයක් විකුණලා දරුවෝ රට පටවන්න යන රටක්. උගත්තු බුද්ධිමත්තු ලෝයර්ස්ලාද, ඉංජිනේර්ස්ලාද, ඩොක්ටර්ස්ලාද හැම එකම රටින් යන රටක්. හැම අංශයක්ම සම්පූර්ණයෙන්ම දූෂිත රටක්. ගොඩ ගන්න බෑ නීතියක් නැතුව. ඒක ගාර බාර ගන්න ඕනේ ඔබ. පුරවැසියා මම ඒක කිව්වේ ඡන්දය උණ්ඩයක් හැටියට පාවිච්චි කරන්න කියලා. අන්න එතෙන්ට ඔබ කැඳවා ගන්න යන්න තමයි නාගනන් දින්නේ. විනිවිද පදනම ඉන්නේ. අපි බලමු. පක්ෂ 84ක් තියෙනවා මේ වෙළඳපොලේ හොඳට විකුණන්න පුළුවන්. මගේ මිත්‍රයෙක් හිටියා මට කිව්වා මම මේ ගැන සලකා බලන ඔබට පක්ෂය දෙන්න කියලා හිටම් කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා කියලා ශ්‍රීනාත් පෙරලා අන්තිමට හොරෙන්ම පක්ෂෙත් දීලා. හරිද? කට්ටියක් ඉනවා මිලියන 15කට වික්ක කියලා මම දන්නේ නැහැ. ඒක කොහොම හරි වෙළඳපොලේ මිලියන 30න් එහා ගන්න දෙන පක්ෂයකට අපි සූදානම් නැහැ. සත්ත පහක් සල්ලි ගෙවලා පක්ෂ ගන්න සූදානමක් නැහැ. ඔබ දන්නවා ගිය පාර කරපු හැටි 2019 ඒ කරපු අපරාධය අපිට හොඳට මතකයි. හරිද? ඒකට මේ කට්ටිය ඔක්කොම ඉන්නවා. ඒ වෙලාවේ බය වුණෙත් ඒකයි. ගෝඨාභය රාජපක්ෂ කණෙන් ඇදලා එළියට දායකින බයට තමයි චමල් රාජපක්ෂ අපතැම්පත් කරලා තියාගෙන හිටිය හදිස්සියවත් නාගන්ද ආවොත් චමල් ඔවුන් දැනගෙන හිටියා ගෝඨාභය විසි වෙන බව. නමුත් ඔවුන් කෙසේ හෝ
කුමන්ත්‍රණයක් කළා. ඒක වැලැක්වුවා. ඒකෙ තව ඔබට දැනගත යුතු ප්‍රතිඵල ඉස්සරහදී දැනගන්න පුළුවන් වේවි. අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.